මේ දවසල විවගාවේ දළඹුහානි කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගොඩක් බහුලවම වාර්තා වෙලා තිනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ අපි කරල් කපන දළඹුවාගේ හානිය. නමුත් ඒ කරල් කපන දළඹුවා බොහෝ අවස්ථාවල්වලදී මේ පැලගොයමට හානි කරනවා. ඒ පැලගොයමට හානි කරපු අවස්ථා තමයි මේ දවස්වල වාර්තා වෙලා තියෙන්නේ. දළඹුවන් ගොයම් ශාකයේ වගේම වෙනත් තෘණ ශාකවලත් බිත්තර දානවා. එතකොට ඒ බිත්තර වලින් බිඳිලා එනවා දළඹුවන් සමූහයක්. එතකොට මේ දළඹුවන් වේගයෙන් පත්‍රකා දමනවා. පත්‍රකා දමන බොහෝ අවස්ථාවල්වලදී ශාකයේ පාදස්ත කොටස අඟල් 3-4ක වගේ ප්‍රමාණයක් ඉතුරු වෙන ඉතුරු මුළු කොටසම මේ විනාශ කරලා දමලා තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ගොඩාක්ම ක්‍රියාශීලී වෙන්නේ හවස් කාලයේදී. ඒ වගේම උදෑසන ගොඩක් වෙලාවට දිවා කාලයේදී මේගොල්ලෝ මේ සමභෝගාවශේෂ නියරවල් පස වගේ තැන්වල අහුම්ලුවල සැඟවිලා තමයි ඉන්නේ. එතකොට මේගොල්ලෝ ඉතාමත්ම වේගයෙන් පත්‍ර කා දමනවා. අපි ඒ ක්ෂේත්‍රවල ගියහම අපි දැකපු දෙයක් තමයි මේ අධික ලෙස හානියට පාත්‍ර වෙච්ච කුඹුරවල සමහර ගොවීන් ඒ දළඹුවා මර්ධනය කළ තියෙන සමහර කෘමිනාශක යොදලා එතකොට ඒට ආසන්න ලියදිවල මේ මර්ධන ක්‍රමයක් යොදාගෙන නොතිබුණු අවස්ථාවවලදී ඒ දළඹුවන් පැහැදිලිවම අපි දැක්කා නියර උඩට ඇවිල්ලා නියරෙන් අනිත් ලියර පාලනය කරපු කුඹුරු වලට පවා ව්‍යාප්ත වෙනවා. ඇත්තම කියනවා නම් මේ අපි මේ දැන් ඉස්සලක කරල් කපන දළඹුවා ඒ වගේම ගොඩ වෙල්ලන් ඉන්නවා සමහර ස්ථානවල මේ වගේ දළඹු හානි නිතරම අපි අත්දකින්න ඒවා නෙමෙයි. වසංගත තත්ත්වයට ඉතාමත්ම කලාතුරකින් තමයි මේවපත් වෙන්නේ. මොකද පරිසර තත්ත්වය ඒගොල්ලන්ට ගොඩාක් හිතකර වුණොත් ඒ කියන්නේ ගොඩක් වෙලාවට බලාකුළු වලින් බර වෙච්ච සාමාන්‍යයෙන් පරිසරයේ වායුගෝලීය තෙතමනේ ටිකක් වැඩි ඒ වගේ අවස්ථාවවලදී එතකොට ඒ වගේම මේගොල්ලෝ වඩාත් ක්‍රියාශීලී වෙන්නේ හවස් වරුවේ. ඒක නිසා අපි මර්ධන ක්‍රමවලට යනකොට ඇත්තටම අපි ඕනෑම පරිබෝධ හානියකදී ගොඩාක් වැදගත් මුලින්දම කුඹුර නිරන්තර සුපරීක්ෂාව කියන එක. එතකොට අපිට ඕනෑම පරිබෝධ හානියක් මුල් අවස්ථාවේම හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට කෘමිනාශක භාවිතා නොකර වෙනත් ඒකාබද්ධ පරිබෝධ පාලන ක්‍රමවේද වලින් පරිබෝධකින් පාලනය කරගන්න පුළුවන්. නමුත් අපි මේ පහුගිය දවස්වල දැකපු ක්ෂේත්‍රේ නම් අපි කුඹුරු සමහර ලියදි සම්පූර්ණයෙන්ම මේ අර ගවයින් කාදාපු කුඹුරක් වගේ ඒ තරමටම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන ඒ වගේ අවස්ථාවක පරිබෝධනාශක යොදන්න වෙනවා. ඇත්තම කියනනම් අපි මේ වගේ මේ පරිබෝධකෙන්ට කෘමිනාශක නිර්දේශයක්වත් නැහැ. අපි හැමතිස්සෙම නිර්දේශ කරන්නේ ඒකාබද්ධ පරිබෝධ පාලන ක්‍රමවේද. එතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ පරිබෝධනාශකය අපි යොදනකොට කුඹුරු ජලය කඩා හැරලා සවස් වරුවක යෙදීමෙන් තමයි අපට ඒකෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.